හදවත් ගැන කතා කරන උදායිර සහෘදය වැඩසටහනයි දැන් අප ආරම්භ කරන්නේ. සාමාන්‍යයෙන් කලාවේ නිරත වන්නේ ඉතා සුන්දර සංවේදී මිනිසුන් බවයි අප විශ්වාස කරන්නේ. සාමාන්‍ය මිනිසුන්ට මග හැරෙන අතිශය සියුම් දේවල් වලින් කම්පණයට පත් වෙලා ඒ කම්පණය කලා නිර්මාණයක් විදිහට ප්‍රතිනිර්මාණය කරලා ඔබට රසිකයාට රස විඳින්නට ඒ ඍදු ඒ බිඳු රස විඳින්නට ලබා දීම කලාකරුවාගේ අරමුණ. විශේෂයෙන් කවියන් කියන්නේ හෘදය සංවේදී ලතීත් ගුණය සහිත මිනිස්සු. අප විශ්වාස කරනවා සමාජයේ ප්‍රචලිත මතයක් තිබෙනවා වෙනත් වෘත්තිකයින්ට මේ ගුණාංග පිහිටා තිබෙන්නේ ඉතාමත් අඩුවෙන් කියලා. එහෙමනම් පොලිස් නිලධාරියෙකුට නීතිඥවරයෙකුට එහෙමත් නැත්නම් බෞද්ධ චිකිත්සකවරයෙකුට කවියෙක් වෙන්න බැරිද? අද මැදිරියට පැමිණ සිටිනවා පොලිස් පරීක්ෂක නීතිඥ දිමුතු ප්‍රදීප් ජයසිංහ මහත්මයා. ඒ වගේම බෞද්ධ චිකිත්සකවරයෙකු වශයෙන් කටයුතු කරන ප්‍රසාද් ඉන්දික මහත්මයා දෙදෙනාම ඉතාමත් ආදරෙන් අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන්. අපි දිමුතු මහත්මයාගෙන් කතාව ආරම්භ කරනවා. දිමුතු, ඔබ නීතිඥවරයෙක්, ඔබ පොලිස් පරීක්ෂකවරයෙක් සහ කවියෙක්. මේ භූමිකා තුනෙන් ඔබ වඩාත්ම කැමති කොයි විදිහට ඔබ වඳුනනටද? ඊළඟට ඔබ විශ්වාස කරන්නේ සමාජයේ දිශානතිය වෙනස් කරන්න මේ භූමිකා තුනෙන් වඩාත්ම වැදගත් භූමිකාව කුමක් කියලාද? මම වැඩිම හඳුන්වන්නේ කොහොමද කියලා අහන ප්‍රශ්නේ පොඩ්ඩක් අහුවම මට කහරට කියාගන්න බෑ. මොකද මම එක වෙලාවකට නීතිඥවරයෙක් විදිහටත්, එක වෙලාවකට පොලිස් නිලධාරියෙක් විදිහටත්, එක වෙලාවකට කවියෙක් විදිහටත් මේ අවස්ථාවල එක සමාජයේ தত্ত্বය සහ කාර්යබරන විවිධ කාර්යබරනවල නිරත වෙලා ඉන්නවා. ඉතින් මිනිස්සෙක් විදිහට, මිනිහෙක් විදිහට, නිකන් සාමාන්‍ය සමාජ පුරවැසියෙක් විදිහට හඳුනන වඩා කැමති මේ අපි හැමෝටම එකිනෙක රාජකාරී වෘත්තින ඔබ ගත්තත් ඔබ වෙනත් රාජකාරියක්, මේ ඉන්න අය ගත්තත් වෙනත් රාජකාරියක්. ඒතොර මේ හැමෝගෙම සමාජයට වගකීමක් තියෙනවා. රාජකාරියක් වෙනවා. ඒක නිසා අපට එකක් උසස් එකක් පහත් කියලා එහෙම සලකන්න බෑ. ඒතොර මගේ රාජකාරිය වගේම ඔබේ රාජකාරියත් ඉතාම වැදගත් දෙයක්. සමාජයට දෙයක් දෙනවා. ඒක නිසා මම හිතනවා එහෙම එකක්කට වඩා එකක් උසස් කියන සංකල්පයට වැඩිය මේ අපි හැමෝගෙම රටට දෙයක් සිද්ධ වෙනවා. ඒක නිසා එහෙම සාමාන්‍ය මිනිස්සෙක් විදිහට හඳුනනවා කැමතියි. අපි ප්‍රසාද් මහත්මයාට කතා කරනවා. ප්‍රසාද්, ඔබ බෞද්ධ චිකිත්සක විද්‍යාව හදාරන්නට ප්‍රේරණ දින සැසවියට යනවා. ඉන් අනතුරුව නාට්‍යකාරයෙක් වෙනවා. හැබැයි ඔබේ කවිකම උපදින්නේ ප්‍රේරණ දින සැසවියේ ඒ රමණීය ප්‍රේමණීය පරිසරය නිසාද? ප්‍රේරණ දින විශ්වවිද්‍යාලය කියන්නේ සුඳුරු කොදෙව්වක්. ඒ වගේම ප්‍රේරණ දිනේ භූමියේදී කවිය ලියුණාට මම හිතන කවිකම පොඩි කාලේ ඉඳලා වට එක හේතුවක් වෙන්න ඇති. ඒ නාට්‍යකරුවෙක් විදියට කලා වතපත ගන්නකොට නාට්‍ය ශිල්පීන් එකතු වෙනකොට පෙරදිනියේ තැන් තැන් වලට මම යොමු වෙනකොට ආර්ට් ගැන හොයනකොට මට හිතෙනවා මේ ලියවෙන දේවල් සමහර විට සෞන්දර්ය වූ පරිසරය නිසා මතුවෙන්න ඇති. ඒ කාරණාත් එක්ක යප්පා දුරකට එකඟයි. ඔව්, නිමුත ඔබත් එක්ක ආයමත් කතා කරන්නේ මේ ෂේක්ස්පියර් කියන මහා නාට්‍යකරුවා කියනවා මුලින්ම නීතිඥවරුන් ඔක්කොම මරා දාන්න කියලා. එහෙම කියන්නේ සමාජයේ ප්‍රකට මතයක් තියෙනවා නීතිඥවරුන් බොහොම කිසිම සංවේදීකමක් නැති සදාචාර විරෝධී කටයුතු කරන අය නීතිය රැහෙනෙන් මුදාගන්ට කටයුතු කරනවා කියලා. මේ කළු කබාය ඇතුලේ කවියෙකුට සැඟවිලා ඉන්න පුළුවන්ද? මේ දෙදෙනාටම එකට පවතින්න පුළුවන්ද? කළු කබාය ඇතුලෙත් කවියෙක් ඉන්න පුළුවන්, කාකි ඇඳුම ඇතුලෙත් කවියෙක් ඉන්න පුළුවන්. මෙතුමාගේ වෛද්‍ය වෘත්තියේ චිකිත්සාව ඒ වෘත්තිය තුලත් කවියෙක් ඉන්න පුළුවන්. හැමතැනම කවියෙකුට ඉන්න පුළුවන්. අපට වෙන් කරන්න බෑ නීතිඥ වෘත්තිය තුල කවියෙක් නැහැ කියලා කියන්න බෑ. අපි ගත්තට පස්සේ රන් බණ්ඩාරසිනි රත්න මහත්මයා, ඊට පස්සේ මේ තරම් සිවිමල්ද කළුගල් සිතන්නටවත් බැරි නිසා ගීති රචකයා රජු වසන්ත වේල්ගම වගේ කවියෝ නීතිඥ වෘත්තිය තුල බිහි වෙච්ච. එතන පොලිස් නිලධාරී විදිහට ගත්තොත් ඉලක්ෂ ජයවර්ධන වගේ කවියෝ වර්තමානයේ මම හිතන්නේ තරුණ පරපුරම ආකර්ෂණයට පත් කරගත්ත කවි. ඉතින් ඒක ගත්තට පස්සේ ඒ තුල කවියෝ ඉන්නවා. කවිකමට වෘත්තිය සමහරට අදාළ වෙන්නේ නැහැ. වෘත්තිය සාමාන්‍ය සමාජයෙන් තමයි අපි මේ ඉගෙනගෙනනේ මේ වටේ යන්නේ, ඉගෙනගෙන මහර දෙයක් කරන්න යන්නේ. ඉතින් ඒ සාමාන්‍ය සමාජය තුළින් රැකියාවක් විදිහට තෝරගන්න ශේෂ්ඨය සහ කවිය අතර වෙනසක් තියෙනවා. රැකියාව තෝරගත්තට පස්සේ රැකියාවට යනවා. ඒ තුල කවිය ඉබේම වැඩෙනවා. ඉතින් මම හිතන්නේ එහෙම කවියෙකුට ඉන්න පුළුවන්. සදාචාර විරෝධීයි ඔබ ආපු ප්‍රශ්නය. තමයි එහෙම අපරාධකරුවන් බේරගන්නවා කියන එක.
ඒක නීතිඥ වෘත්තියට තියෙන සාමාන්‍ය සමාජය තුළ තියෙන පොඩි කතාවක් තියෙනවා. නමුත් අපි ගත්තට පස්සේ අපරාධකරුවෙක් වුණත් අත්තරංගුවට අරගෙන ඔහු සැකකරුවෙක් තමයි අපි අත්තරංගුවට ගන්නෙ. ඇත්තටම අපරාධකරුවෙක් කියලා අධිකරණය වර්ධකරු කරාම තමයි අපරාධකරුවෙක් බටපත් වෙන්නේ. ඒතකොට සැකකරුවෙකුට වුණත් අයිතියක් තියෙනවා ඔහු වෙනුවෙන් කතා කරන්න, ඔහුට නීතිඥ සහායක් ලබා ගන්න. එතකොට මේ සැකකරු අධිකරණයෙන් වරදකරු වෙන තුරුම ඔහු නිර්දෝෂී තැනැත්තෙක් කියලා අඳුකම ව්‍යවස්ථාවෙන් පිළිගන්නේ. නිර්දෝෂී භාවයේ පූර්ණ නිගමනය කියලා ඔකට කියන්නේ. ඉතින් ඒක නිසා නීතිඥවරයෙක් වෙන්නේ සිටින්නේ ඇත්තරම අපරාධකරුවෙක් වෙනුවෙන් නෙමෙයි, සැකකරුවෙක් වෙනුවෙන් ඔහු නිර්දෝෂී කියන පූර්ණ නිගමනය ඉදගෙන තමයි නඩුකාරතුමා, ඒ කියන්නේ මහේස්ත්‍රාත්වරයා හරි අධිකරණ විනිශ්චයකාරවරයා නඩු අහන්නේ. ඔහුටත් සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන්න ඇති මේ අපරාධය ඇයි කළේ කියන කාරණය සම්බන්ධයෙන්. ඉතින් ඔක දෙපැත්තම තියෙනවා. පොලිස් නිලධාරියෙක් විදියට ගොඩක් නඩු දාන පැත්තේ ඉන්නේ අපරාධකරුවන්ට. ඉතින් නීතිඥවරයෙක් ගතතර නීතිඥ භූමිකාව කරන්නේ නැතුණාට මේ නීතිඥවරු කරන දේත් අපට එහෙම සැහැල්ලුවටපත් කරන අපරාධකරුවෙ බේරගන්න කියන තැනට කතා කරන්න අමාරුයි. ඒ සමාජ වගකීමක් තියෙනවා ඒකේ, ඒ වෘත්තිය තුලත්. ඔව්, විවිධ ඖෂධ වලින් ප්‍රතිකාර ක්‍රම වලින් ශාරීරික වේදනාවන් සුවපත් කරන්න පුළුවන්. ප්‍රසාද් මහත්මයා බෞද්ධ චිකිත්සකවරයෙකු විදිහට රෝගීන් සුවපත් කරනවා, ශාරීරික වේදනාවන් සුවපත් කරනවා. ඔබ කවි ලියන්නේ ඒ මානසික වේදනාවන් සුවපත් කරන්නද? ඔබ හිතනවාද මානසික සහනයක් ලබා ගන්න පුළුවන් කියලා කවි රස විඳීමෙන්? මම හිතනවා කවිය, කලාව, සාහිත්‍ය අපි ඇසුරු කරනවා නම් අපිට එන කායික රෝග වගේම මානසික රෝග වලට යම් තාක් දුරට අපිට සහනයක් ගන්න පුළුවන්. සාමාන්‍ය මිනිස්සේ කායිකව ලෙඩ වුණාම ඉස්සෙල්ලම වෙන්නේ කායිකව ලෙඩවීමත් එක්කම අපිට නොපෙනෙන, අපිට නොහැඟෙන, දැනෙන, කියන්නේ රෝගියෙකුට ප්‍රකාශ නොකරන, කැක්කුමකට අමතරව ප්‍රකාශ නොවන මානසික වූ අසීරුතාවන් තියෙනවා. ඒ මානසික වූ අසීරුතාවන් වලට මේ වර්තමානයේ වෙනකොට බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර තුලත් වෛද්‍ය විද්‍යාව තුලත් දැන් පාවිච්චි කරනවා මේ මියුසික් තෙරපි කියන එක. මම හිතන්නේ මියුසික් තෙරපි සංගීතයේ භාවිතයෙන් ප්‍රතිකාර කරන මානසික සුවය සංගීතිකසාව කියලා කියන්නේ නේද? ඔව්, සංගීතිකසාව. එතකොට ඒ වගේ දේවල් පාවිච්චි වෙන එක ඇතුළෙම සංගීතයට මූලාශ්‍ර වෙන කවිය, එහෙම නැත්නම් පද රචනයට යොදා ගන්න පද ඇතුළෙම අතීතයේ ඉඳලම මිනිසුන්ගේ දුකට, ඒ කියන්නේ කරදරවලට පත් වෙච්ච මනසකට සුවපත් වීමක් ලබා දෙන්න පුළුවන්. මම හිතන අපේ ජන කවියේ පැල් කවි වගේ දේවල් මිනිස්සුන්ගේ කටින් එළියට එන්නෙම ඒ ශරීර සුවසාවේ බලාපොරොත්තු වෙම්මයි. එතකොට ඒ වගේ කවියක් ආවම කවියකින් ප්‍රකාශනය කරන් පස්සේ ඔහොම දැන් සැහැල්ලුතාවයකට පත් වෙන්න පුළුවන්. එතකොට බැලුවම මේ කවිය, සාහිත්‍ය, සංගීතය කියන දේවල් මම හිතනවා මිනිස්සෙගේ මනස සුවපත් කරන්න, ලතෙත් වූත් සංවේදී වූත් මිනිහෙක් නිර්මාණය කරන්න බොහෝ වැදගත්. බුදු මහත්මිය, ඔබ මූණ පොතේත් කවි ලියනවා, ෆේස්බුක් එකේත් කවි ලියනවා. මුලින්ම කවි ලිව්වේ කොයි කාලෙද? මුලින්ම කවි ලිව්වේ ඇත්තටම සස්පෙල කරන කොට මම කවියක් ලිව්වා. ඒ කවිය පොතේ සඳහන් කරලා තියෙනවා. පෙම් කියන්නේ මම හිතින් ආදරය කරපු යෞවනයකට මම ලිව්වේ ඒ කවිය. ඇත්තටම ඒක ගබ්සාව නැහැ කියලා තේරුණේ ඒ කවිය කියන්නේ ඒ තරම් හොඳ නැති කවියක් බව තේරුණේ ඇත්තටම මේ ඇය අවුරුදු 10කින් 15කින් පස්සේ දරුවෝ දෙන්නත් එක්ක ඇගේ සාම්පුරුෂයත් එක්ක අවන්හලකදී මුණ ගැසුණු. ඒ අවස්ථාවේ තමයි දැනගත්තේ ඇත්තට මේක ගබ්සා වෙච්ච කවියක් කියලා. එහෙමම පුංචි පුංචි කවි ලියන්න පටන් ගත්තා. ඊට පස්සේ අපි ඉස්කෝලේ යන කාලේ පුංචි තොරණක් ගහනවා. ගෙදර ඉස්සරහායේ තොරණ ගහන එක චිත්‍රන් දෙන්නේ මමයි ලාල් අයියා කියලා අපේ ගමේ ඥාති අයිය කෙනෙක් ඉන්නේ. ඊට පස්සේ ගීතා වගේ යාළුවෝ, කියන්නේ ගමේ යාළුවෝ ටිකක් එකතු වෙලා තොරණ ගහනවා. ඉතින් ඒකේ ඒ තොරණට අදාළ ජාතක කතාවට අදාළ අම්ම තමයි කවි ලියන්නේ. අම්ම කවි ලියලා ඒ වාර ඉස්සර පොඩි රේඩියෝ එකක් තියෙනේ, රේඩියෝ මේ එකෙන් රෙකෝඩ් කරන පොඩි පීස් එකක් ගෙනල්ලා දාලා තොරණේ එන අයට ඇහෙන්න ඒ කවි රෙකෝඩින් එක දානවා. අම්ම කියපු, අම්ම ලියපු සහ අම්ම කියන කවි. ඉතින් ඒ තුළ මම ටික කවි වලට ඇලුම් කරා. ඒ අම්ම ලියන කවි ගිහිල්ලා ඉස්කෝලේ සාහිත්‍ය සමිතිය කියනවා. ඒ දවස්වල ඒ කවි ඒ දවස්වල ඉඳලා පුංචි කවි වලට ආසාවක් ඇතුණා. ඊට පස්සේ මම පුංචි පත්තරයක වැඩ කරා, ළමාමුතු කියලා පත්තරයක ඉස්සර එළවල් කරලා ඉන්නකොට ඒ පත්තරේ ජයන්ත විරසිංහ කියන මහත්තයා මම පත්තරෙන් අයි වෙන දවසේ මට පුංචි කවියක් ලියලා දුන්න, ළමාමුතු දිමුතු මම දුටු හැටි කියලා. දාඩිය පිටකින් ඔබ හෙළුවේ හැමදාම ගත සවි දිය වුණේ අප වෙනුවෙන් බොහොම, පීදුණු සිනහ මල් නෙළුවා නිරතුරුම, සමුදෙන කවි තනුව හැදුනේ නෑ තාම කියලා. එතකොට මගේ නම දිමුතු නිසා ළමාමුතු පත්තරේ ඒක මේ මට ඒ වෙලාවේ යන වෙලාවේ මට තේරුණ මේ කවියෙන් කොච්චර සංවේදී කරන්න පුළුවන්ද. ඇත්තට මේ වෙලාවේ කවුරුත් ඒ කවි කියන කොට ඇස්වල කඳුළු පුරවගෙන හිටියේ.
දේවගේ සමග ගැනීමකදී අපි සංවේදී කරන්න පුළුවන් තැනක් කියලා මට අවතෙනවා. ඒ වගේම තමයි ඊට පස්සේ මම කවි පොත්වලට ඇත්තටම කවි පොතක් කරන්න එහෙම අදහසකින්වත් ඔය මුණු පොතේ නිකන් කවි ලියලිය හිටියා. කවිය ගැන කවි පොත් කියවන්න පටන් ගත්තේ මහින්ද ප්‍රසාද් මස්සිඹුල මහත්තයා. එතුමා තමයි ඇත්තටම එතුමාගේ හිරුත්තිම පියල්ලක කියන කවි පොත තමයි මම ඉස්සෙල්ලම කවි පොතක් විදියට කියුවේ. ලියමන කියන කවිය මගේ හිතට වැදුණුම කවියක්. ඒ කවිය ඔස්සේ මම ගිහිල්ලා කවි පොත් කියවන්න පටන් ගත්තා. එතෙන්වල තමයි මම කවිය ගැන හොයන්න පටන් ගත්තේ. කවිය ගැන මතු කළ නිසාම අපි ප්‍රසාද් ඉන්දික මහත්මයාගෙන් අහනවා, ප්‍රසාද් ඔබ මේ ලංකාවේ කවි ඇසුරු කරනවාද? ඔබ හිතන විදිහට දැනට ලංකාවේ ඉන්න නව පරපුරේ විශිෂ්ටතම කවියා කවුද? කවිය ඇසුරු කරනවා ඇත්තටම කවිය ඇසුරු කරන එක තමයි මම හිතන්නේ. මම ගොඩක් කාලයක් කරේ මම මගේ පළවෙනි කවි පොත හිරුට වෙස්බැඳ කියන කවි පොත මේ පහුගිය සැප්තැම්බර්වල දාන්න. එතකොට කවිය ඇසුරු කරන්න මම හිතන්නේ අවුරුදු 10ක වගේ කාලයක් කවිය ගැන අධ්‍යයනය කරමින් කවිය ඇසුරු කරමින් මගේ පේරදෙණි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලැබන කාලයේ නාට්‍යවලට යොමු වෙලා හිටියට කවිය පිළිබඳව නවකතා පිළිබඳ අධ්‍යයනය කරන එක ඇතුළේ ඇවිල්ලා කවිය අධ්‍යයනය කරලා තියෙනවා වර්තමානයේ. මම හිතනවා වර්තමානයේ ඔය අහන ප්‍රශ්නෙට අර නිශ්චිත උත්තරයක් දෙන්න බැහැ මේ මොහොතේ. මොකද මේ මොහොත වෙනකොට ලංකාවේ ඉතාම දක්ෂ තරුණ කවින් බහුතරයක් ඉන්නවා. වර්තමානයේ හොඳ කවින් රත්නශ්‍රී විජේසිංහ කියන ප්‍රවීණ කවියගෙන් පටන් ගත්තම් බසේසේකර, එතකොට විමල් රත්න කුමාරගමල් ඉඳලා පටන් අරගෙන මේ එන ගමනේදී වර්තමානයේ රවි සිරිවර්ධන, මහින්ද ප්‍රසාද් මස්සිඹුල, එතකොට ඊලක්ෂ ජයවර්ධන ඒ වගේ කවින් ඉන්නවා. කියන්නේ අලුතෙන්ම එන මචන් වැඩිපුරම කවි ප්‍රමාණයක් පොත් ප්‍රමාණයක් මම හිතන්නේ මේ සැරේ තමයි මේ අවුරුද්දේ තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ 2020. මතන කවි පොත් 255ක් වගේ 56ක් වගේ ප්‍රමාණයක්ද කියන ප්‍රමාණයක්. එතකොට අහපු ප්‍රශ්නෙට අර කෙලින් උත්තරයක් දෙන්න අමාරුයි. මොකද විශාල කවි ප්‍රමාණයක් පොත් ප්‍රමාණයක් අසුරු කරනකොට නිකන් හැම කවියම හොඳයි වගේ. ඒ අතරින් ගත්තම කියන්නේ ආදරය කරන කවියෙක් අපි නිකන් අපි රුචිකත්වයේ වැඩි කවියෙක් අත්ත මම හිතනවා. මම රුවන් බන්ජියෝගේ කවියට කැමතියි. රුවන් බන්ජියෝගේ පද පෙළ ගැස්මට ඒ ප්‍රකාශනයට මම කැමතියි. රුවන් බන්ධජීව මීළඟ මේ විත කවිපත ඔබත් කියවලා ඇති බොහොම අපූරු කවියත් රත් වෙනවා. අපි දිමුතු ප්‍රදීප් ජයසිංහ මහත්මයාත් එක්ක කතා කරන්නේ ඔහුගේ මෙන්න මේ කවි පොත ගැන, මල්වට්ටි යට පිස්තෝල කවි පොත. ඒ වගේම ඔහු තවත් කෘතියක් එළිදක්වනවා පසුගිය සැප්තැම්බර් මාසයේදී රිදුම් පිරිමැද නීතිය දෝතට, ටිකක් වෙනස් විදිහක පොත. කවියෙන් නීතිය ගැන කියන්නේ කොහොමද? අපි ඒ ගැන දිමුතුගෙන් අහනවා. මල්වට්ටියට පිස්තෝල කියන කාව්‍ය සංග්‍රහය සන්තව ප්‍රකාශනාතය මගින් තමයි ප්‍රකාශනයට පත් වෙන්නේ සැප්තැම්බර් 21 වෙනිදා BMICH එකේ තිබුණු පොත් ප්‍රදර්ශනය තුළ. පුංචි උත්සවයක් තියලා මහින්ද ප්‍රසාද් මස්සිඹුල, ඒ වගේම නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා, ඒ වගේම රවි සිරිවර්ධන, ඊලක්ෂ ජයවර්ධන වගේ අය, වසන්ත ගුණරත්න වගේ අය සහභාගීත්වයෙන් කථිකාචාර්යවරේ පුංචි උත්සවයක් පවත්වලා සැප්තැම්බර් 21 වෙනිදා තමයි මේ පොත් දෙකම එළිදක්වන්නේ. කවි පොතක් විදිහට මල්වට්ටියට පිස්තෝල කියන කාව්‍ය සංග්‍රහයත්, ඒ වගේම රිදුම් පිරිමැද නීතිය දෝතර කියලා ඇත්තට මේක නීතියයි කවියයි භාවිතා කරමින් අපි පුංචි කාලේ දරුණු ඇවිලි ගීතයක් මේ ගායනා කරන්නේ දරුවට නින්ද යන්නනේ. ඒතොර නීතිය කියන එක තුළ රිදුම් තියෙනනේ ගොඩක්. නීතියට ගොඩක් අය කැමති නෑ නීතිය. නීතිය ගැන කතා කරනකොට ඒ පොඩි පුංචි වේදනාවක් ඇති වෙනවා. ඒක නිකන් රිදෙන ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා මිනිස්සු නීතිය කියවන්නේ නැහැ. සාමාන්‍ය සමාජය තුළ නීතිය දන්නේ නැහැ. නීතිය හැබැයි නීතිය දන්නේ නැහැ කියලා වරදක් කරාම එකෙන් බේරෙන්න බෑ. මොකද දන්නේ නැහැ කියලා කියන්න බෑ. නීතියේ තියෙන ආප්තයක් නීතිය නොදැනීම නිදහසට කාරණයක් නෙමෙයි කියලා. ඒතකොට නීතිය නොදැනීම නිදහසට කාරණයක් නොවේ කියන ආප්තයත් එක්ක ගත්තට පස්සේ හැබැයි අර කොච්චර නොදන්න කෙනෙක් වුණත් වරදක් කරාට පස්සේ යාට දඬුවම් කරන්න සහය අත්අඩංගුවට ගැනීම, මේ විමර්ශන කටයුතු, අධිකරණ කටයුතු සිද්ධ කරන්න වෙනවා. ඉතින් මට වුණා අර ඒ නීතිය තුළ තියෙන රිදෙන තැන් මිනිස්සුන්ට දැනගත යුතු අවශ්‍ය කාරණා කතා කරන භාෂාවෙන්, මගේ මිනිස්සු අහපු ප්‍රශ්න ඒ විදිහටම කතා කරන භාෂාවෙන් මම මේ ප්‍රශ්නවලට උත්තර දීලා තියෙනවා. ඒකට මම මාධ්‍යයක් විදිහට කවිය භාවිතා කරලා, ගීතය භාවිතා කරලා, ඒතොර මිනිස්සුන්ට පොඩ්ඩක් හිතට වදින නිසා දරු නැලවිල්ලකින් දරුවෙක් නිදි කරනවා වගේ නීතිය රිදෙන තැන් ඉතා ලස්සනට කියලා දෙන කවිය හොඳයි කියලා මට හිතුණා. ඒක නිසා තමයි ඒක මම කතෘ ප්‍රකාශකයක් විදිහට සැප්තැම්බර් 21 වෙනිදා දක්වන්නේ. ඔව්, මල්වට්ටියට පිස්තෝල මේ කවි පොතේ අගේ ඇති කවියක් තියෙනවා, මම ඔබට කියවන්න. මිටිය නම් එකම ඇති, ආයුධය ඔබට හිමි, ඇන වගේ හැමදේම පේන එක තමයි හැටි. මොකද්ද මේ කියන්නේ?
දැන් මෙහෙම අපි සාමාන්‍ය සමාජය තුළ ජීවත් වෙනකොට ඔබට සමහරට මේ සීල් දෙනාටම විවිධ ආයුධ තියෙන්නට ඕන අතේ. ඒ කියන්නේ ආයුධ කියන්නේ අපි මේ පහර දෙන මිනිසුන්ට ගහන ආයුධ නෙමෙයි. අපේ එක එක අපට තියෙන ඕන එක එක හැකියාවන් මං හිතන විදිහට එක එක දේවල්. දැන් අපි හිතමු අධ්‍යාපනය දැන් ඔබ ගත්තත් ඔබ දැන් මේ කටයුත්තත් එක නීති කටයුතු හදාරන මම දන්න යුතු විශ්වවිද්‍යාල. එතකොට දැන් මම ගත්තත් මෙතුමා ගත්තත් මෙතුමා ගාවත් තියෙන ආයුධ කිහිපයක්. ඒතර මෙතුමා ඒ වෛද්‍ය ශාස්ත්‍රය තුළ ඒ කටයුතු කරන ගමන් ගීත ලියනවා නාට්‍ය කරනවා. ඉතින් බලන්න එතකොට ඒ තුළ එක පැත්තකින් මනුස්සකම එතකොට සංවේදී බව මිනිස්සු ඇසුරු කිරීම ඊට පස්සේ එක අධ්‍යාපනය ලැබෙනවා එක පැත්තකින් අපි හිතමු ඔකයි ව්‍යාපාර කටයුත්තක් කරනවා කියලා. ඒ වගේ මිනිස්සු ගාව තියෙන්නට අවශ්‍යයි විවිධ දේවල් එක තැනකින් වැටුණොත් එක තැනකින් පටන් ගන්න එක තැනකින් වැටෙනවා එක තැනකින් ආරම්භ කරනවා. ඉතින් ඒ වගේ කෙනෙකුට එකම ආයුධයක් විතරක් තිබුණොත් අපි හිතමු අපි අධ්‍යාපනය විතරක් තිබුණා කියලා අධ්‍යාපනය තියෙනවා වැඩක් නැද සමාජ ජීවත් වෙන්න දන්නේ. එතකොට අධ්‍යාපනය ඒ වගේ කාරණා. ඉතින් ඒක නිසා මට අවශ්‍ය වෙන මිනිස්සුන්ට විවිධ දැනුමෙන් හැම දෙයකින්ම පන්නරයක් ලැබෙනවා නම් මිනිස්සේ මම හිතනවා ඔවුන්ට ඕන තැනක මුණ දෙන්න පුළුවන්. අර මිටියක් විතරක් තියෙනවා නම් හැම දෙයක්ම කරදරයක් විදිහට සමාජයට පේන්න පුළුවන්. සමාජයට එක ආයුධයක් තියෙනවා නම් ඒ හැම කෙනෙම මෙතන දකින් හැම කෙනෙම සමාජයට කරදරයක් වගේ පේන්න පුළුවන්. එහෙම නැහැ හැම දෙයක්ම තියෙනවා නම් අපිට ගන්න බෑ. නමුත් හැම දෙයක්ම එක්කෙනෙකුට අත්පත් කරගන්න බෑ. නමුත් අපේ මනුස්සකම ආදරය කරුණාව සංවේදී බව එතකොට අනේ පැත්තෙන් ගත්තම අධ්‍යාපනය මේ පැත්තෙන් ගත්තම කවිය මේ හැම දෙයක්ම එකතු කරගන්න පුළුවන් නම් ඒ පුජ්‍යලට ඕන තැනක සමාජානුයෝජනය වෙන්න පුළුවන් සමාජගත වෙන්න පුළුවන් ඕන කෙනෙක් එක්ක ඇසුරු කරන්න පුළුවන්. එතකොට එයාට අර ඇසුරු කරන්නයි කරදරයක් වගේ පේන්නේ නැහැ. අද අපේ සහෘදයාට එකතු වෙලා ඉන්න අනිත් කවියා ප්‍රසාද් ඉන්දික මහත්මයාගේ හිරුට වෙස්මැද කවි පොතෙන් මම කවියක් තෝරගත්තා. තනි වෙන්න බයයි මං කවියෙන් කොටසක් මං කියවනවා. මලුන්ගේ අවුරුද්ද යලි නොයන හින්දා තවත් පල නෑ කඳුළු net අගට කැඳා කපු කමක් ගෙනාවා අපේ කතෝ නැන්දා තනි වෙන්න බයයි මං ඒ හින්දා බැන්දා. අගේ ඇති කවියක් හොඳටම හිතට වැදෙනු කවියක් ඒ නිසා මං තෝරගත්තේ. ඔබේ මේ කල්පොත ගැන අපි කියමු. ඇත්තටම හිරුට වෙස්බැඳ කියන්නේ මගේ පළවෙනිම කවි පොත. කවි ලිව්වේ කවි පොතක් කරන්න හිතාගෙන නෙමෙයි. ඒ වුණාට කාලාන්තරයක් තිස්සේ මම කවි ලිව්වේ මගේ හිතට දැනෙන දේවල්. මට මම ඉස්සර ඉඳලා මේ අර නිතර නිතර කවි නොලිව්වට යම් කිසි කාරණයක් ගැන මට සමාජයට දෙන්න මොන හරි දෙයක් තියෙනවලං හෝ එහෙම නැත්නම් මට මගේ හිතට දැනෙන දැනීමක් ගැන මම ලියන්න ප්‍රකාශ කරන්න උත්සාහ ගත්තා. එතකොට ඒ කවි එකතු කරන අතරේ ලියන අතරේ මම දැනෙන මොහොතේ සමහරලාට මම මුහුණු පොත පාවිච්චි කරා ප්‍රකාශන මාධ්‍යයක් විදියට. ඊට පස්සේදී මේ යම් යම් තැන්වලදී මට ලැබුණා මේ කවි හොඳයි මේ කවිය ලියන්න තව ලියන්න කියලා. එතකොට ඇත්තටම සෑහෙන්න මට ලොකු පන්නරයක් වුණා මහේන්ද්‍ර ප්‍රසාද් මස්සිඹුල. එතකොට ආදරණීය මසා අයියා ඔය සාහිත්‍ය ආට් වැඩවලට එන ගමන් මගේ කවි කියවලා බලලා හොඳයි ඉන්දික තව ටිකක් ලියන්න තව සතත අභ්‍යාසය දෙන්න තව ලියන්න කියලා. එතකොට ඒ වගේම මගේ වටේ ඉන්න යාළුවෝ මිත්‍රයෝ එතකොට මගේ බිරිඳ කියන්නේ මගේ පළමු රසිකයා කවි එයා හරියට උදව් කරනවා. එතකොට ඒ ටිකත් එක්ක කාලයක් තිස්සේ එකතු නම් පස්සේ හරි තමයි දැන් මම කවි පොතක් කරන්න ඕන. ඇත්තට මේක මගේට වැඩිය මං හිතන අර මං වටේ ඉන්න මගේ කවිය දැනෙච්ච මගේ කවිය කියවපු පිරිස මාව ඇත්තටම මේ උනන්දු කළා කවි පොතක් කරමු කියන තැනට. එතකොට එතනදී මට ඇත්තටම මතක් කරන්න ඕන මේ කවි පොත කරමු කියන තැනදී මානව සම්පත්තික එතකොට මහාචාර්ය ලියනගේ අමරකීර්ති ඒ වගේම මහේන්ද්‍ර ප්‍රසාද් මස්සිඹුල ඒ තිඹිරියාගම් බණ්ඩාර ඒ වගේ හැමදේ නාමත ඔය පිටකවර එකල තියෙන ඩොමිනික් චන්ද්‍රසාලි මොලසෙනවිරත්න අයියා ඒ හැමෝම මට හොයලා දුන්න මගේ විශ්වවිද්‍යාල සගය රංගන සෙනවිරත්න මම මතක් කරන්න. මොකද මම කවි ලිව්වට මම කවි ඇසුරු කරාට මම කියවමින් හුදෙකලාව කවියත් එක්ක අරගල කරමින් හිටියට මට මේ පොතක් කරන එකේ තියෙන තාක්ෂණික මෙවලම් ටික හොයලා දුන්නේ රංගන සෙනවිරත්න. මම ඉත ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම මට මගේ පවුලින් ලැබිච්ච මට මගේ ආදරණීය බිරිඳ ඔය වගේ මගේ පුතා ඒ දෙන්න ඇත්තටම මේ මගේ රාජකාරීත් එක්ක රෝහලක තියෙන ගනුදෙනුත් එක්ක ලෙඩුත් එක්ක ගනුදෙනු කරන එකත් එක්ක. එතකොට මේ කවි ලියන්න කවි අධ්‍යයනය කරන දෙන නිදහසම මම හිතනවා මේ එයාලට ස්තුති කරන්න ඕනේ නිදහස මට ලබා දෙන එක ගැන. ඉතින් කොහොමින් කොහොම හරි කවි ටික එළියට ආව පොතක් විදියට පහුගිය සැප්තැම්බර් මාසේ
මම හිතනවා කවි පොත කට්ටිය කියවමින් අගෙමින් ඒ ගැන අදහස් දක්වනවා. ඒ අදහස් දැකේ මට හිතෙනවා මට මම හිතනවා මේ කවි ලියන එක ඇතුලේ මිනිස්සු කියවන දේ ඇතුලේ යම් කිසි දෙයක් මේ පොත ඇතුලේ තියෙන මේක රස විඳින්න පුළුවන් ආකාරයේ පොතක් කියන එක කීප දෙනෙක් කියලා තියෙනවා. මම කියන්නේ ඉතින් ඒක ලිව්වම පස්සේ මං කවිය මට අයිති නෑ. කවිය ඔබේ, ඔබ රස විඳින්න, ඔබට දැනෙන දේ, හැඟෙන දේ මාත් එක බෙදා ගන්න පුළුවන්. ලංකාවේ අධ්‍යාපන රටාව ඇතුලේ සාමාන්‍ය පෙළ විභාගයේදී මුණ දුන්නයින් පස්සේ ප්‍රතිඵල ආවයින් පස්සේ ප්‍රතිඵල හුඟක් හොඳ නම් සහ තරමක් හොඳ නම් විද්‍යා විෂයයක් කරන්න කියලා සමාජයෙන් ගෙදරින් බලපෑමක් තියෙනවා දරුවන්ට. එතකොට මේ කවියන් මියදෙනවද? උපන් ගෙයින් මැරෙනවද? අපි දැනගන්න කැමති ඔබ විද්‍යා විෂයන් හැදෑරුවේ ප්‍රසාදින්දික මහත්මයා මොකද වෙන්නේ මේ කතාව? ඇත්තටම මේ කතාවත් එක්ක එකග වෙන්න ඕන. මම කොහොමත් මම මගේ සමහර සාහිත්‍ය සමහර විට පොඩි පොඩි දේශන වැඩවලදී කතා කරනකොට මම වැඩිපුරම කතා කරන කාරණයක් ඔය. මොකද අපි ළමයේගේ හීනය ළමයෙක්ට පාඩ කරන්න ළමයට ගාව තියෙන පාඩ ටික ඒ විදිහට හසුරවන්න දෙනවා නම් හොඳයි. අපි සාමාන්‍ය පෙළෙන් පස්සේ මේ පවතින කර්ණීය තර්කණය කියන කාරණේ කියන්නේ අනාගතයේදී වැඩිපුර ආර්ථිකමය වටිනාකමක් තියෙන දෙයට ළමයා යොමු කරන්න අපේ මේ වර්තමාන පරම්පරාවේ දෙමව්පියන් වගේ වැඩිහිටියන් නිතතෙන් පත් වෙලා තියෙනවා. එතකොට සමහර විට ඕ ලෙවල් ලියන කාලේ වෙනකොට එයාගේ ඇඟේ ඉන්නේ සංගීතඥයෙක් නම් එහෙම නැත්නම් නාට්‍ය ශිල්පියෙක් නම් එහෙම නැත්නම් එතන ඇත්තටම ඉන්නේ සමහර අපිට කියන හොඳ මූර්ති ශිල්පියා. තව අවුරුදු 20කින් ලංකාවේ බිහින හොඳ මූර්ති ශිල්පියා. එහෙම නැත්නම් අපිට කියන තව අවුරුදු 10කින් ලංකාවේ බිහින හොඳම කවියා ඉන්නේ මෙතන. නමුත් අනාගතයේදී මේ ආර්ට් කරාම කලා සම්බන්ධ විෂයන් කරාම වටිනාකමක් නැහැ කියලා මේ සමාජයේ මතයක් තියෙන හින්දා දෙමව්පියන් සහ ගුරුවරුනුත් ඇතුළුව මම කියන්නේ සමහරට මේ කතා කරන මමත් ඇතුළුව වෙන්න පුළුවන්. අපි බලනවා ළමයාට හොඳ දේ දීම කියන එක අපි ඔළුව තියාගෙන ළමයා දාන්න ගණිතාංශයට හෝ විද්‍යාංශයට. හැබැයි ගණිතාංශ විද්‍යාංශයෙන් ඇත්තටම ළමයා ආස කලාකාරීක් වෙන්න. ළමයා කැමති මියුසික් වලට, ළමයා කැමති ඩ්‍රාමා වලට. එතකොට ළමයා හැබැයි අර ගෙදරින් තියෙන ප්‍රශ්නත් එක්ක තමන්ට යන්න තියෙන මාර්ගෙ පෙන්වන් පස්සේ කවුරුත් කැමති හරි ලස්සනයි ලොකු ගෙයක් හදාගෙන වාහනයක් හදාගෙන හරි සැපවත් වෙන්න. හැබැයි මේ ටික සාක්ෂාත් කරගත්තන් පස්සේ අපිට හිතන්න පුළුවන් එයාව අපි හිතමුකෝ වෛද්‍යවරයෙක්ම හෝ ඉංජිනේරුවරයෙක්ම හෝ වරලත් ජනකාධිකාරීවරයෙක් වුණා කියලා. එතකොට ඔහු ඇතුලේ ඉන්නවා සමන් තෘප්තියටපත් නොවි සතුටු නොවි රස්සාව කරන පුද්ගලයෙක් වගේම මරණවද කලාකාරී. මං කියන්නේ එහෙම වෙන හින්ද ඒක වැරදි. මම හිතන්නේ දැන් එහෙම නොවුනත් මං හිතන්නේ සමහර පිරිසක් ඉන්නවා මේ වෘත්තීය මට්ටමේ සාක්ෂාත් කරගෙන අන්න අර හැංගිල ඉඳපු හෝ අඩපණ වෙලා ඉඳපු කලාකරුවා එළියට එන. මම හිතනවා ඒ වගේ හැමෝටම වෙන්න බැරි වෙයි. ඒකින්ද අර වැඩිපුර වූ කාලාන්තරයක් ගැවසෙන්න පුළුවන් Tamanter කාලය අහිමි වෙච්ච කාලය වසර කීපයක 3-4ක කියන්නේ ලොකු කාලයක් මේ පවතින කාලයත් එක්ක බැලුවොත් ඒ කාලයත් එක්ක අපතේ යන කාලයත් එක්ක යාට ඒක මිඩවුන් කරන්න පුළුවන් Tamanter අදාල තමන් ආදරය කරන ශ්‍රේෂ්ඨයට මං හිතන අපිට උසස් කලාවක් උසස් සංගීතයක් උසස් සාහිත්‍යයක් ඉදිරි පරම්පරාවට දෙන්න පුළුවන් වේ. නිමුත ඔබ කවියෙක් පමණක් නෙමෙයි ඔබ ගීපද රචකයෙක් ගැනත් කියමු සහ ඔබේ පවුලෙන් ඔබේ සේවස්ථානයෙන් කොහොමද ඔබට ලැබෙන සහයෝගය? ඇත්තටම ගෙදර තමයි ඇත්තටම මගේ ගම කිතලගම කියන ප්‍රදේශයේ ගමක් ඉතා සුන්දර ගම්මානයක්. අම්මයි තාත්තයි අපි අයියයි නංගී එක ඒ ජීවිතන කාලෙඳලම මට එයාලගේ රැකවරණය සහ ආශිර්වාදය නිරන්තරයෙන්ම හැමදේටම ලැබුණා. ඒක මතක් කරගන්න විශේෂයෙන් මේ වගේම ගමේ අපේ දුප්පත් ඥාතීන් ගැමියන් අප මතක් කරන්න ඕනේ. ඒ සියලු දෙනාගෙන් මම හිතන්නේ අපේ මේ රටට මේ මිනිස්සු තමයි ඇත්තම අපිට ඉගැන්වුවේ. රටේ මිනිස්සු බදු ගෙවල අපට ඉගැන්වුවේ අපේ මිනිසුන්ට මොන හරි දෙයක් කරන්න ඕනේ කියන ඒ සංකල්පය තුළ තමයි මම හැම නිතරම හිතන්නේ. අපි තාම ඒක ගෙව්වේ නැහැ හරියට. අපට ගොඩක් දේවල් කරන්න තියෙනවා. ඒක නිසා අපි හැම පැත්තින්ම කරන්න පුළුවන් දෙයක් දෙන්න නිර්මාණයකින් තුලින් හැර මිනිසුන්ට දෙයක් දෙන්න උත්සාහ කරමින් ඉන්නේ. ඒක නිසා ඒ අරමුණ කරා ඊටමත් පිරිසුදු අරමුණක් කරා යන ගමනක හැමතැනම ආශිර්වාදමයි හම්බ වෙන්නේ. මම හිතන්නේ ඒ ආශිර්වාද මට නිරන්තරයෙන්ම ලැබුණා. ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ කලුතර වර්තමාන අධ්‍යක්ෂකතුමා, ඒ වගේම හිටපු අධ්‍යක්ෂකවරු, ඒ සියලු දෙනාම මට මේ වැඩ කටයුතු වලට සෑහෙන සහයෝගය දුන්නා. ඒ වගේම පළවෙනි ගීතය ඔබතුමා කිව්වා වගේ උරේෂාර විහාරයේ මෙතනේ ගායනා කරන්නේ කෝවේනේමා කියන ගීතය දර්ශන වික්‍රමතුංග සංගීතවත් කළා. මං හිතන්නේ ගීතයකට මාවව තීරණය කරන්න
නිර්ලෝභීව එතුමන් ලගේ දායකත්වය එතුමියගේ දායකත්වය ලබා දුන්නා. ඒ අතර මම විශ්වවිද්‍යාල සරසවි මිතුරන්. ඒ වගේම එදිනදා ජීවිතයේදී කවුරු හරි බැලමකින් හරි මට ආශිර්වාදයක් කරා නම් එදිනදා ජීවිතේ හමු වුණා නම් ඒ සීල් දෙනාව මතක් කරන්නට ඕනේ. ඒ උන්ගේ ආශිර්වාදය තමයි මම හිතන්නේ. ඒ වගේම කවි පොතේ වැඩිදීත් ඇත්තටම විශාල විශ්වවිද්‍යාල පිරිසක් ඒ වගේම නියෝජ්‍ය පොලිස් පොදේ අජිත් රෝහණ මහත්මයා ඇතුළු ඒ පොලිසියෙන් දීපු දායකත්වය ඒ වගේම මහේන්ද්‍ර ප්‍රසාද් මස්තිංගල රවි සිරිවර්ධන ඉලක්ෂ්‍ය වර්ධන නලින්ද සංජීව ලියනගේ කියන කවියන් ඒ වගේම මනෝරික කෞෂිත් සානායක වගේ මාව මේකට ගෙනල්ලා මේක කරන්න කියලා පොළඹවපු අය ඒතරක් නෙමෙයි ඔය මල්වට්ටියර පිස්තෝල කියන නම දාන්න නිර්මාණ නම අපේ සරසවි මිතුරන් කීප දෙනෙක් අතර තිබිට පොඩි සාදියකදී කතා වෙච්ච නමක් ඕක කවි පොතට හොඳයි කියන කාරණේ එතන නලින්ද අයියලා අපි ඒක ඒ සහෝදරට එකතු වෙලා නම දැමති ඒක නිසා මම හිතන්නේ නම ගම් වශයෙන් මම හිතන්නේ මගේ අතින් නොකියවෙන්න පුළුවන් සෑහෙන පිරිසක් මට මේකට උදව් කරා. ඉතින් ඒක නිසා ඒ සියලු දෙනාම ආදරෙන් මතක් කරනවා. මනමග් ගම කඩුනාන සමා වෙන්නේ කියලා තිල්ලනවා මේ වෙලාවේ. මොකද අපට කෙනෙක් කියලා කියන්න බෑ. හැමෝම මේකෙන් අපි තමයි Facebook එකට කවි ලියනවා නම් comment එකක් දානවා නම් ඒ වගේම like එකක් දානවා මේ සියලු දෙනාම මම හිතන්නේ මා වැළඳගත් අය ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන්න ඕන. ඔව් හිරුට වෙස්බැඳ ප්‍රසාද් ඉන්දික මහත්මයාගේ කවි පොත ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේමයි අපේ අද සහෘදයාහි අනෙක් කවියා මල් වට්ටියට පිස්තෝල නම් කාව්‍ය සංග්‍රහයක් එළි දක්වලා තියෙනවා. අද උදායිර සහෘදයාට එකතු වුණේ කවියන් දෙදෙනෙක්. දෙදෙනාටම බොහොම ස්තුතියි කියලා කියනවා. ප්‍රසාද් ඉන්දික මහත්මයාටත් දිමුතු ජයසිංහ මහත්මයාටත් බොහොම ස්තුතියි අපේ ආරාධනය පිළිගෙන පැමිණියාට. අයබෝවන්. අයබෝවන්.